ජින්සමෙන් සුපිරි බව තාවරු කරගන්න දියවැඩියාව පරත්තන්න ඔබයලිත් සම්බන්ධ වන්නේ සේද බවත් සමගින් ඉතින් ක්‍රියාශීලී ජව සම්පන්න නිරෝගී දෙවියක් සඳහා සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන්න මෙහෙම කිව්ව ගමන් ඔබ හොඳින්ම දන්නවා මේ කතා බහ කරන්නේ ජින්සොමින් පිළිබඳව කියලා ඉතින් ලෝකේ පුරා මිලියන ගණනාවකගේ විශ්වාසය දිනාගත්ත නියම කොරියන් ෆැනක්ස් ජින්සේන් අඩංගු රටවල් 35ක තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන ඒ වගේම තමයි मेगा लाइफ साइंसेस පුද්ගලික සමාගමේ ප්‍රධානතම සහ ප්‍රමුඛතම නිෂ්පාදනය වන ජින්සොමින් ගැන අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ජින්සොමින් කියපු ගමන්ම දියවැඩියාව ගැන ඔබට අනිවාර්යෙන්ම සිහිට එනවා. දියවැඩියාව පරද්දන්න තියෙන එකම පිළියම් බවට අද වෙනකොට ජින්සොමින් පත් වෙලා තියෙනවා. මේ ගැන කතා බහ කරන්නයි අපි අදත් සූදානම් වෙන්නේ. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා ආචාර්ය වෛද්‍ය ආර්.එස්. ජයවර්ධන මහත්මයා වයිබෝන් ඔබතුමාට. අයිබෝන් කසම්. වෛද්‍යතුමනි ඉතින් අපි ජින්සොමින් පිළිබඳව කතා බහ කරද්දී ඇත්තටම මේ දියවැඩියාව කියන මාතෘකාවත් එක්ක අපි හැමෝම දියවැඩියාව දන්නවා. හැබැයි දියවැඩියාවේ ප්‍රභේද කීපයක් තියෙනවා. නොදන්න කාරණා ගණනාවකුත් තියෙනවා. ඒ නිසා මුලින්ම දියවැඩියාව ඇත්තටම ප්‍රභේද කීපයක් තියෙනවා. මොනවද ඒ ප්‍රභේද කියලා මම කැමති දැනගන්න. කසම් මූලික වශයෙන් ගත්තාම දියවැඩියා රෝගීන් ඔය කියන ප්‍රභේද දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි ප්‍රභේදය තමයි ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට් සහ අනෙත් එක නන් ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට් කියලා. ඒ කියන්නේ දියවැඩියා රෝගීන්ගේ මේ ඉන්සියුලින් අත්‍යවශ්‍යම ගැනීම අනිවාර්ය දියවැඩියා රෝගීන් ඉන්නවා. සමහරක් රෝගීන් ඉන්නවා ඉන්සියුලින් ගත යුතු නැ වෙනත් ඖෂධ මගින් මේක පාලනය කරන්න පුළුවන්කම තියෙනවා. මේට අමතරව කසුන් අපි කියන ජුවෙනයිල් ඩයබටිස් කියලා සහ ප්‍රෙග්නන්සි කාලේ ඇති වෙන ඩයබටිස් මේවත් ප්‍රභේද ගණනේ සලකනවා. නමුත් මූලික වශයෙන් ටයිප් 1 and ටයිප් 2 කියලා ප්‍රභේද දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට කෙසේ නමුත් මේ ප්‍රභේද වල ප්‍රතිපලය ඒ කියන්නේ ප්‍රභේද වල ලක්ෂණය වන්නේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය මට්ටම ඉහළ යෑම තමයි මේගොල්ලන්ගේ තියෙන ගැටලු. එතකොට වෛද්‍යතුමනි මේ ඔය කියන විදිහට දෙවන වර්ගයේ දියවැඩියාව හැදෙන්න වැඩිම ප්‍රවණතාවයක් තියෙන මොන වගේ පිටිසකටද? දැන් දෙවන වර්ගයේ කියවුවොත් එහෙම ටයිප් අපි කියමුකෝ 1 කියන එක ගත්තොත් ඉන්සියුලින් ගන්න ඕන අය අපි ඒක දෙවන වර්ගය හැටියට ගණන් ගත්තොත් ඔබ කියන හැටියට මේ අයගේ තියෙන්නේ කසුන් ඉන්සියුලින් ප්‍රමාණාත්මකව අග්න්‍යාසයෙන් ස්‍රාවයේ වීම අඩු වෙනවා. සමහරක් දෙනකොට මේ ඉන්සියුලින් වලට මේ පටකවල ඉන්සියුලින් වලට දක්වන ප්‍රතික්‍රියාව ආවම වෙනවා. මේක නිසා දියවැඩියා තත්ත්වයට පාත්‍ර වෙනවා. බොහෝ විට මේ වර්ගයේ දියවැඩියා රෝගීන් ගත්තාම 10%ක් පමණ තමයි ශ්‍රී ලංකාව තුළ අපිට හමුවන්නේ. දැන් මේ රෝගීන් ගත්තාම බොහෝ විට මේ අයගේ ෆැමිලි හිස්ටරි එකක් තියෙන්න පුළුවන්. දැන් ඉන්සියුලින් නොමැතුව පෙතිවලින් ඉන්සියුලින් මේ දියවැඩියාව පාලනය කරා ගන්න පුළුවන් වර්ගයේ දියවැඩියාවේ එහෙම ෆැමිලි හිස්ටරියක් එච්චරම පෙන්වුම් කරන්නේ නැහැ. නමුත් අර ඉන්සියුලින් අනිවාර්ය ගන්න අනිවාර්ය ලෙඩුන්ගේ ඒ ගණේ අයගේ මේ ෆැමිලි හිස්ටරි එකක් පෙන්වුම් කරනවා තමන්ගේ තාත්තට හෝ ඥාතීන්ට. ඒ කියන්නේ පරම්පරාගතව යම්කිසි පැවැත්ම එකක් පෙන්වුම් කරනවා. ඊළඟට තමයි අධික ස්ථූලතාවයට පත්වෙච්ච අයට මේ தත්වය ඇතිවීමේ ප්‍රවණතාවය තියෙනවා. ඒත් එක්කම මේ උදරය සාමාන්‍ය කාන්තාවන්ගේ සෙන්ටිමීටර් 80කට වඩා ආසන්නව සහ පිරිමින්ගේ සෙන්ටිමීටර් 90ක් පමණ උදරයේ නෙරා එහෙම තියෙන අයගේ මේ ප්‍රවණතාවය දක්වන්න ලැබෙනවා. අපි විශේෂයෙන් කතා කරේ නැතත් ප්‍රෙග්නන්සි කාලේ ඇතිවෙන කියන්නේ බෙබෙක් හම්බෙන්න කාලේ කාන්තාවකට ඇතිවීමේ තත්ත්වයක් මේ ගණේලා සැලකෙනවා. ඉතින් මේ අනුව ඒ අය ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද ඒ අයගේ ඉන්සියුලින් ප්‍රමාණය සාපේක්ෂව අග්න්‍යාසයෙන් ස්‍රාවය වෙනවා අඩුයි. මේ ඉන්සියුලින් තමයි මේ රුධිරයේ තියෙන ග්ලූකෝස් පටකොළට ගෙන යෑමේ යාන්ත්‍රණය සිදු කරන්නේ. ඒක නිසා ඉන්සියුලින් වැදගත් සාධකයක් වෙනවා දියවැඩියා පාලනය සඳහා. ඉන්සියුලින් ස්‍රාවය වෙන්නේ අපේ මේ ශරීරයේම තියෙන ග්‍රන්ථියක්.
ඒ ග්‍රන්ථිය අග්නියාසයේ බීටා සෙල් වලින් තමයි මේ ඉන්සියුලින් ස්‍රාවය වෙන්නේ. එතකොට මේ යම් ආකාරයක මේ යම් කිසි කෙනෙකුගේ මේ ඉන්සියුලින් ස්‍රාවය අඩුවීමක් වුණොත් එවිට දියවැඩිය රෝගයට පාත්‍ර වෙනවා. සීනි මට්ටම ඉහළ යනවා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. මම හිතන්නේ අර ජවර්ධන මහත්මයා බොහොම පැහැදිලිව ඔබට සියලු තතු එලෙසින් පැහැදිලි කිරීමක් සිදු කරනවා. ඉතින් ඇත්තටම මේ විදිහට මේ දියවැඩියාවට ගොදුර වෙන්න පුළුවන් මේ පිරිස මොන වගේ දෙයක්ද කරන්න ඕන? අපි අනිවාර්යෙන්ම කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතුයි තමයි. නමුත් මොකක්ද කළ යුත්තේ වෛද්‍යතුමනි? ප්‍රධානම කාරණාව තමයි කසුන් ඒ දැන් මේ දියවැඩියා රෝගයෙන් ආරක්ෂා වීමට සහ එම රෝගයේ පාලනය කර ගැනීමට වැඩිම දායකත්වයක් තියෙන්න ඕනන්නේ දියවැඩියා රෝගිය හැදුණු පුද්ගලයා. එතකොට දැන් මේ දියවැඩියා රෝගියදී කරන්න ඕනන්නේ මොකද්ද? තමන්ගේ රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ ගිහිල්ලානේ තියෙන්නේ. එහෙමනම් මේක ප්‍රසස්ත මට්ටමෙන් පවත්වාගෙන යන්න ඕන. ප්‍රසස්ත මට්ටමෙන් පවත්වාගෙන යාම සඳහා වැඩි කාර්යභාරයක් ඒ රෝගියා සතුව තියෙන්නේ. අනිත් අය සතුව නෙවෙයි. වෛද්‍යවරුන්ට තියෙන ඒ උපදෙස් දීම සහ අවශ්‍ය ඖෂධ ප්‍රමාණය නියමාකාරයෙන් ලබා දීම. එතකොට මූලික වශයෙන් කරන්න ඕනන්නේ ප්‍රසස්ත මට්ටම පවත්වාගෙන යාමට නම් ඔහු අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා දෙන උපදෙස් සහ ඔහු විසින් නියම කරන ලද ඖෂධ වර්ග ඒ ආකාරයටම පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි ආහාර රටාව වෙනස් කරන්න ඕන. තමන්ගේ ආහාරය බොහෝ විට ග්ලූකෝස් පිටි සහිත ආහාර පාවිච්චි අවම කරන්න ඕනේ. සාමාන්‍ය වේලකදී හිතන්න ඕන බත් පිඟානක් අපි වෙනදා කනවා නම් එහි තියෙන බත් ප්‍රමාණය කාලකට අඩු කරලා ඊට සාපේක්ෂව එළවලු වර්ග වැඩිපුර ගන්න ඕන. එළවලු ගැනීමේදී පිටි සහිත එළවලු ගැනීම අවම කරන්න ඕන. ඒ සඳහා සුදුසු එළවලු තමයි වට්ටක්කා, පතෝල, කරවිල, මෑකරල්, වම්බටු යන සහ පලා වර්ග වැඩිපුර ගන්න ඕන. එතකොට පිටි සහිත අල වර්ග ගැනීම අවම කරන්න ඕන. මට වට්ටක්කා කියලා කියන වට්ටක්කත් එහෙම සුදුසු ඖෂධයක් නෙවෙයි. මේ ආදි වශයෙන් ආහාර රටාවක් තියෙනවා. ඒක උපදෙස් දෙනවා. මේ උපදෙස් නියමාකාරයෙන් පිළිපදින්න ඕනේ. ඒ වගේම තමයි Tamanට අදාළ ව්‍යායාමය. ඒ ව්‍යායාම නිසි පරිදි සිදු කරන්න ඕන. එවිට ශරීරයේ මේ ග්ලූකෝස් ප්‍රමාණය වර්ධනය වීම පාලනය කරගන්න පුළුවන් වෙනවා. එබැයි කෙනෙක්ට හිතන්න පුළුවන් කාර්යබහුල ජීවන රටාවත් එක්ක මේ කියපු විදිහට අපිට ආහාර පාන ලබා ගන්න පුළුවන්ද? අපේ ආහාර සැලසුම මේ වගේ හදා ගන්න පුළුවන්කමක් තියෙද? එතකොට ජින්සොමෙන් විතරක් ගත්තහම ප්‍රමාණවත්ද? කොහොමද මේක භාවිත කරන්නේ? මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් වෛද්‍යතුමනි. ඇත්තටම කාර්යබහුල ජීවන රටාවත් එක්ක අපි ජින්සොමෙන් වැනි දෙයක් විතරක් භාවිත කිරීම ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් ඕන විදිහටද අපේ පාලනය අපි සතුව තියාගන්න අවශ්‍ය වෙනවද? මෙහෙමයි. දැන් ඕනම කෙනෙක් ඖෂධ මතම ජීවත් වෙන්න බෑ. ඖෂධය නිසාම ඔහුට දෙන උපදෙස් පිළිපදින්න ඕනේ. එතකොට දැන් ඖෂධ දෙනවා වගේ මේ ඖෂධවල මාත්‍රාව හරියට පාලනය කරගන්න ඕන. යම් ආකාරයකින් ඖෂධ මාත්‍රාවක් හිතුව මතේ මෙව කරොත් දිගටම පාවිච්චි කරොත් අර හයිපෝග්ලයිසීමික් තත්ත්වයට පත් වෙන්නත් පුළුවන්. මේ දියවැඩියා රෝගීගේ රුධිරයේ මට්ටම ගොඩක් පහලට යන්න පුළුවන්. ඒක නිසා ඒ මාත්‍රාව සහ ඒ ඖෂධයේ නියම විෂයට වෛද්‍යවරයා දෙන ආකාරයට ඒ විදිහටම පිළිපදින්න ඕන. ඒ වගේම තමයි ආහාර රටාව වෙනස් කරා ගන්න ඕන. ජීවන රටාව වෙනස් කරා ගන්න ඕන. යනාදී කරුණු රාශියක් තියෙනවා. ඒක නිසා වඩා වැදගත් වෙන්නේ තමන් සතුව තමයි ඒ සියලුම කාර්ය සාධනය තියෙන්නේ. ඒක නිසා අපිට දිය හැකි උපදෙස් ඒ උපදෙස් පිළිපැදීම දියවැඩියා රෝගීගේ අනිවාර්ය වෙන්න ඕනේ. හොඳයි. ඉතින් වෛද්‍යතුමා සඳහන් කරන ආකාරයට එතුමන් කියව විදිහට බොහොම පැහැදිලිව තමන්ගේ ආහාර පාන රටාව සහ තමන්ගේ දෛනික ජීවන රටාව බොහොම පිළිවෙලට සලසුම් කරගත්තොත් ඔබට හැකියාවක් තිබෙනවා මේ ආකාරයෙන් දියවැඩියාව වැළඳී නොසිට ජීවත් වීම හැකියාවක් තියෙන තින්න බෝනෝන රෝගයක් විදියට ගත්තර නමුත් අද වෙනකොට කාතරත් බොහොම සුලව රෝගයක් බවට පත්වලා තියෙන දියවැඩියා ගැන අපි කතා බහ කරමින් ඉන්නේ. තින්න නියම කොරියන් ෆැනක්ස් ජින්සන් අඩංගු ශ්‍රී ලංකා වෙළඳපොලේ තියෙන ප්‍රථම සහ ප්‍රමුඛතම නිෂ්පාදනයේ තමයි ජින්සොමින් කියලා කියන්නේ. අපිට හැකියාවක් තිබුණා tire දිස්වන දුරකථන අංකයන්ට සහ Facebook හරහා මෙගා වීකියා ජින්සොමින් මේ වැනි සියලු දේ හරහා තවත් තොරතුරු දැනගන්න නොදන්න දෙයක් තියෙනවා නම් තවත් දුරකථන අංක වලට ආමන්ත්‍රණය කළ හැකියාවක් තියෙනවා දැනගන්න. තින්න
ජින්සමෙන් සුපිරි බව තාවරු කරගන්න දියවැඩියාව පරත්තන්න